සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 278 වන අදියර පසුගියදා පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පොළොන්නරුව මින්නේරිය හිඟුරක්ගොඩ සිංහල රොටවැව කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් 11,77,000 වටිනා සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. මේවා බෙදනවට මට හොඳටම බයිනෝ. මින්නේරිය සිංහල රොටවැවේ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෝ 324ටම එකම කම්පියුටරයක්වත් නැහැ. එකම ස්මාර්ට් බෝඩ් එකක්වත් නැහැ. මේ පාසලට පානීය ජලය නැහැ. මං අහන්නේ මේවා මේ අනිත් අයට පෙනිලවත් නැද්ද, දැකලවත් නැද්ද? බොහෝ දෙනෙක් කතා කරපු ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ක්‍රියාවලිය තුළ අපිට රටේ ජනතාවටත් රටටත් ලොකු වාසියක් පේන්නට නැහැ. අපි දැනුමෙන් සන්නද්ධව පොහොසත් රටක් ගොඩනගමු. DP Education. කනගාටුවෙන් හෝ කියන්නට ඕන, ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ අපිට ගෙවන්න තිබෙන විදේශ ණය සාර්ථක ලෙස ඉහළ මට්ටමකින් වෙනත් රටවල් වගේ අඩු කරගන්නට බැරි වීම තුළ තවදුරටත් මේ රටේ ජීවත්වන 120,000 බරපතල අභියෝගවලට පීඩනයකට බලවත් සෙලක් වෙනවා. අපි එතනින් මිදෙන්නට ඕන. එතනින් මිදෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි සාර්ථක ගිවිසුම් අත්සන් කිරීම. හොඳින් සාකච්ඡා කරලා ගනුදෙනු කරලා ණය බරතාවය අඩු කර ගැනීම. සත්‍ය වශයෙන්ම අපි සුහුරු රටක් වෙන්නට ඕන. අපේ ප්‍රතිපත්තිය සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු ශිෂ්‍යයා, සුහුරු තාරුණ්‍ය පුරවැසියා, සුහුරු රට, සුහුරු ගෝලීය පුරවැසියා. ඒක තමයි අපේ ගමන. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.